ගොලයි නස්සල් ෆයි ලේශනල ඇත්තේ කාදම මැගෙනත් තියන්නේ අපි පයිතන් සිරිස්සගේ තුන්වෙනි වීඩියෝ එක. අපි දෙවෙනි වීඩියෝ එකේදී පළවෙනි වීඩියෝ එකේදී පළවෙනි වීඩියෝ එකේදී බැලුවා මොකක්ද මේ කරන්නේ කියලා වගේම දෙවෙනි වීඩියෝ එකේදී අපි අපේ වැඩේ කරන මේන් ෆයිල් එක නැත්නම් මේන් පයිතන් ෆයිල් එක ලියාගත්තා. අද මම මේ වීඩියෝ කරන්න හදන්නේ ඔයගොල්ලන්ට මේක එච්චර ලොකු වීඩියෝ කෙනියක් නැහැ පොඩි සීන් එකක් තියෙන්නේ අපේ රන් ඩොට් බැට් එක ලියලා Firefox ඕපන් කරගන්න විදිහ. මේකට රන් ඩොට් බැට් එකක් මම ලිව්වට මේකට රන් ඩොට් බැට් එකක් නැතුව කෙලින් Python ෆයිල් එකෙන් මේකත් ඕපන් කරගන්න පුළුවන්. මේක ඉතින් මම අර පොඩ්ඩක් වැඩ ගැල්ලක් දාන්න ඕන හින්දා තව ඉස්සරහට අපිට මේ වැඩේ ඉස්සරහට කරගෙන යද්දී රන් ඩොට් බැට් එක වෙනම ගත්තා පොඩ්ඩක්. හරි අපි එහෙනම් කතා නැතුව වැඩේට බහිමු. කිලෝග එක මම ඕපන් කරගත්ත මේ විදිහට. ඒ වගේම අපේ මේන් ෆයිල් එකක් ඕනේ අපිට අද රන් ඩොට් බැට් කියලා මේක හදාගන්න ඉස්සෙල්ලාම රන් ඩොට් බැට් කියලා මේක ආර ඉතින් නම ඒකම වෙන්න ඕනේ එහෙම හිතන්න එපා ඉතින් එච්චර වෙන්න එපා එහෙම. හරි මෙතන මේක ඕනේ. ඕක තමයි අපි ගිය සතියේ ලියාගත්ත ෆයිල් එක අපි ඕන එකපාර රන් කරලත් බලමු මේක. මෙතන yes කියලා දුන්නා නම් නමට ලහිරු කියලා දෙන්නම්. fireflash@gmail.com කියලා දෙන්න. ඊපස්සේ පාස්වර්ඩ් එකකට මම පාස්වර්ඩ් එක ගහන්න එන්ට ගැහුවා. ඊපස්සේ ඒක ක්ලෝස් කරගත්තා. ඊපස්සේ අපේ ලොග් ෆයිල් එකේ වලට වෙන ඇතිකින් ආවා පාස්වර්ඩ් එක ඊමේල් එක අපි ගහපු විදිහ ඔක්කොම ඊටන්ට. ඊට පස්සේ මෙතන අපේ Python ෆයිල් එක ඕනේ කමෙන්ඩ් එක ලියන්න දෙනවා. අපේ මේ Firefox එක ඕපන් කරන්න අපි ලියන්නේ රන් ඩොට් බැට් එකෙන් නා. ඉස්සෙල්ලාම Python ෆයිල් එක කියන්නම් මේ රන් ඩොට් බැට් එක ඕපන් කරලා දෙන්න කියලා. ඒක ලියන්න මම ගන්නවා මෙතන Python වල තියෙන මොඩියුල් එකක් කියලා OS කියලා මොඩියුල් එකක් තියෙන එක ඉන්බිල්ඩ් වෙන එක. අපි ඒක ඉම්පෝර්ට් කරගමු. ඉම්පෝර්ට් OS කියලා මම උඩින්ම දාගන්නම්. මේක උඩින්ම දාගන්න ඕනේ කේස් එකක් හැමෝට නෑ. ඒක ඉම්පෝර්ට් කරගත්තාන් පස්සේ යුසෙන් අපි මෙන්න මේ නේම් ඊමේල් පාස්වර්ඩ් කියන තුන ගත්තයින් පස්සේ තමයි අපි මේ Firefox එක ඕපන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට user verified නෝ කියලා දුන්නා Firefox එක ඕපන් වෙන්න බෑ. හැමෝම වැඩේ ලොස් වෙනවා අපේ. ඒකින්ද මෙතන මම මේ තුන දුන්න තිරක් ගන්න මේ if condition එකේ අපේ yes part එකට මම ඒක දාගන්නවා. මේකේ ලියන්න තියන්නේ OS කියන එකේ තියෙනවා system කියලා එකක් system එකෙන් sorry system එකෙන් print and run dot bat එක හරි ඊට පස්සේ මේක exit print ලියන්න මම system එකේ print and exit කියලා දාගත්තා. හරි ඔච්චරයි Python ෆයිල් ලියන්න දින මෙච්චරයි. මේ පළවෙනි කොන්ඩේ කියන්නේ OS කියන මොඩියුල් එකේ දින system එකෙන් run.bat කියන ෆයිල් එක ඕපන් කරලා දෙන්න. ඒ වගේම ඊට පස්සේ ක්ලෝස් කරන්නත් කියලා. හරි ඒක ලියලා ඉවරනෙන් පස්සේ මම run.bat ෆයිල් එකට එන්නම්. මම ටෙක්ස්ට් එක දාගන්නම්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට කෙලින්ම මම සද්දපතන තුවේ කමෙන්ට් එකක එකපාර ලියලා දාන්න. ඒ කියන්නේ අපිට මුලින්ම Firefox එකේ ලොකේෂන් එක ගන්න ඕනේ මේක ලියන්න. ඔයගොල්ලන්ගේ ඔරිජිනල් Firefox එක හරි Chrome එක හරි මොකක් හරි එකේ ලොකේෂන් එක ගන්න කොපි කරලා ඊට පස්සේ මෙතන CD කියන කමෙන්ට් එකෙන් ඩිරෙක්ටරි එක ඒ Firefox එකට තියෙන දැනුත් පාත් එක දාගන්න. මේ විදිහට CD කමෙන්ට් එක ගහලා ඔයගොල්ලන්ගේ Firefox හරි Chrome හරි මොකක් හරි browser එක install වෙලා තියෙන පාත් එක දාන්න. ඊට පස්සේ මෙතන firefox.txt කියලා දාගත්තා මම. ඒ කියන්නේ මෙතන අපිට ඕපන් කරන්න ඕනේ මෙන්න මේ Firefox කියන ෆයිල් එක. ඒකින් තමයි මම මෙතන firefox.txt දැම්මේ. ඔයගොල්ලන්ට මෙතන Firefox වෙන්න ඕනේ නැහැ. මොකක් හරි ඕන එකක් වගේ complete එකේ දින ඕන software එකක් මම ඕපන් කර ගන්න ඕන. ඒක දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් මම මෙතන ගන්න software එක game එකක් කියන ඔයගොල්ලන්ට Windows කියන ඕපන් කර ගන්න ඕන. Windows ගේ location එකට ගිහිල්ලා මෙන්න මේ පාත් එක අරගෙන Windows.txt කියලා දෙන්න පුළුවන්. ඒ වගේම තව උනාර මේ ගන්න තියෙන ෆයිල් මේ Photoshop එකක් ඕන. ඒකෙත් යන්න එතනට ගිහින් ගහගෙන කලින් Photoshop.txt එක දුන්නා මේක ඕපන් වෙනවා. එහෙම තමයි වෙන්නේ. පොඩිම දෙයක් වෙන්න ඕක වැඩි ඔච්චර තමයි මේකේ කරන් තියන්නේ. ඊට පස්සේ අපි main python ෆයිල් එක රන් කරලා බලුවොත් එහෙනම් මේ විදිහට මම මෙතන yes කියලා දෙන්නා. ලහිරු කියලාම දෙන්නා. ප්‍රසන්න හරි ඔයගොල්ලෝ වෙනදි දැන් කෙලින්ම එක එන්ට ගහපු ගමන් Python එක ඔබ Firefox එක වුණා. ඒ වගේම අරකට ක්ලෝස් වුණා. ඒක ඉවරච්ච ගමන් හරි
අපේ බේසික් වැඩ ටික ඉවරයි කියන්නේ මෙතනින්. ඊට පස්සේ අපිට තියෙන තව පොඩි දෙයක් තියෙන මේක ෂෝට් කට් එකක් ඉස්සරහ හදාගන්න එක. ඒ කරන්නේ හරි සරල දෙයක්. මම ඒකත් මේකෙම කියලා දෙන්නම්. මේක කෙලින්ම ඔයගොල්ලෝ මේන් ඩිව ෆයිල් එක රයිට් ක්ලික් කරලා ෂෝට් කට් එක ඩෙස්ක්ටොප් එකට දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ ෂෝට් කට් එකක් එනවා. ඒක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න. ප්‍රොපර්ටිස් ගිහිල්ලා මෙතන චේන්ජ් අයිකන් කියලා එකක් තියෙනවා. ඒකේ බ්‍රවුස් ගිහිල්ලා ඔයගොල්ලෝ ෆයර්ෆොක්ස් තියෙන පාත් එක මෙතනට දාන්න, මේ පේස්ට් කරලා එන්ටර් ගහන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆයර්ෆොක්ස් හරි මොකක් හරි ඔයගොල්ලෝ ඕපන් වෙන සොෆ්ට්වෙයාර් එකේ ලොකේෂන් එකේ ඕන exe එකේ exe ඕපන් කරගන්න. මේකට ඕන වෙන icon file එකක් දාන්න පුළුවන්. මෙතන ඉතින් ලේසින්ම මේක දාන්න. දාලා එන්ටර් එක ඔකේ කරයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන main py.shortcut2 කියලා එකක් ආවා. ඒකෙන් තම හැන්න පුළුවන් එක මෙහෙ එකත් නම දාගන්න කැපිටල් එක. දැන් බලන්න දෙකම එක වගේ එකමන් ලික් කරගන්න. ඔබ තමා අපේ බේසික් වැඩේ. අපි එහෙනම් දැන් ඊළඟ වීඩියෝ එකේදී බලමු. මේකෙ දැන් තව පොඩි බග් එකක් තියෙනවා. මම ඒක රන් කරලා වෙන්නන්න. මේක යස් කරොත් එහෙම ඔලන්ට නෝ නේම් එක එන්ටර් කරන්න. මෙතන ඕගොල්ලෝ නේම් එකක් දෙන්න නැතුව, ඊමේල් එකක් දෙන්න නැතුව, පාස්වර්ඩ් එක දෙන්න නැතුව මුකුත්ම නැතුව එන්ටර් කරත් ඔයගොල්ලන්ට පේනවා මෙතන Python ෆයිල් එක රන් වෙනවා. ඒ වගේම තමයි මේකේ තව අවුලක් තියෙනවා. මේ ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝස් වෙයි. මා ID එක ලේඩ යනවා කියලා. මෙතන තව තියෙන අවුල තමයි පළවෙනි අවුල තමයි මොකක් ගැහුවත් යනවා. ඒ වගේම තමයි මෙතන ඊමේල් එක. ඊමේල් එක කිසිම වෙරිෆයි ඉල්ලක් නැහැ කියලා මම මොකක් ගැහුවා. ඊමේල් එක ඒ කියන්නේ මගේ නමක් ඊමේල් එකට ඇහුවා, මොකක් ගැහුවත් ෆයිල් එක රන් වෙනවා. ඒ වගේම පාස්වර්ඩ් එක ගහන්න නැතුව එන්ටර් ගැහුවත් රන් වෙනවා. ඒක එහෙම ෆිල් බග්ස් තියෙනවා. අපි එහෙනම් ලබන සැරේ වීඩියෝ එකෙන් තමයි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ නේම් කියන එකයි මේ වැලියු තුන, මේ වේරියබල් තුනට ඩේට් එකක් ගත්තු ගත්තේ නැත්නම්, ඒ කියන්නේ මුකුත් ගහන්න නැතුව එන්ටර් ගැහුවොත් කොහොමද මේක ඕපන් වෙන්නේ නැතුව එන්න රන් වෙන්නත්, මේ ඊමේල් කියන එක ඊමේල් එක වෙරිෆයි කරගන්න එක අපි වීඩියෝ එකකින් කරමු. ඒ වගේම පාස්වර්ඩ් එක අපි වෙරිෆයි කරගන්න, පාස්වර්ඩ් එක හරිද ඩබල් චෙක් කරලා මේක හරිද වැරදිද බලාගන්න එක වගේ වැඩ ටික. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ටික බලමු. subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා සෙට් වෙන්න අර bell icon එකක් තියෙනවා ඒක click කරන්න. එතකොට මම තුන්වෙනි වීඩියෝ එකේ දැම්ම ගම ඔයගොල්ලන්ට සෝරි හතර ඉන්දියා දැම්ම ගම ඔයගොල්ලන්ට notification එකක් එයි. අනිවාර්යයෙන් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවන්ට දාන්න, share පාරක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙනවා. හැමෝටම සුබ දවසක්.